ගොවිතනක් නැත්නම් කොහේ හෝ කුලී රැකියාවක් කරලයි මහපොතාන ගමේ ගොඩක් මිනිස්සු ජීවත් වෙන්නේ. මහපොතාන ගමේ කරකාර බඳින වයසේ තරුණ තරුණියන්ගේ ඉඳලා ඉහනෙකට පැහුණු මහලු වය දක්වාම වකුගඩු මාර්යා මගහරින්න පුදුම සටනක් කරනවා. ඒ තරමටම මේ ගම්මානයේ වතුර දීමට සුදුසු නැහැ. ගම වට කරලා වැව් තිබුණත් ඒ ජලය වගාවට හුරු වුණාට බීමට නුහුරුයි. බීමට සුදුසු ජල බිඳක් ගන්න මේ ගම්මානයේ මිනිස්සුන්ට කිලෝමීටර් 6ක් පමණ දුරක් ගෙවාගෙන කොම්බවට එන්න සිද්ධ වෙනවා. කොම්බව 60ව ගම්මානවල තියෙන ජල පවිත්‍රාගාරයට ජල ලීටරයකට රුපියල් 2-3ක් අතර මුදලක් ගෙවන්න වෙනවා. කුලී වැඩක් කරලා ගන්න මුදලින් බඩේ කින්දර නිවා ගන්න අමාරුකම් තියෙද්දී දිනපතා ජල ලීටරයකට වැය කරන්න තරම් මුදලක් මේ ජනතාව ළඟ ඉතුරු වෙන්නේ නැහැ. බීමට හරිහමන් වතුර බිඳක් නැති මහපොතාන ගමේ ජනතාවට අලින්ගේ කරදරත් එමටයි. තට්ටු මාරු ක්‍රමයට කාලෙන් කාලෙට එන දේශපාලඥයින්ට වගකීතු නිලධාරීන්ට අනේක වාරයක් තම ගැටලුව පැවසුවත් ඒවා බීරි අලින්ට වීණාව යන වගේ කියලයි ගම්වාසීන් පවසන්නේ. අපි ඉල්ලන්නේ එකම දේ තමයි බීමට පිරිසුදු ජලය ෆිල්ටර් ක්‍රමයක් හදලා දෙන්න කියලා තමයි ඉල්ලන්නේ. දවසකට සීමා වෙන වතුර ප්‍රමාණයක් ගේන්නේ. ප්‍රමාණය ගේන ඇවිදින් කොණ්ඩ අපහසුයි. සල්ලි දීලා ගේන්නත් එන ඈතකට යන්න ඕන. පොඩි බූලියකට ගෙනාවා මේකට වරුවක් බොන්න බෑ වතුර. ටෑම් නැතුණත් වතුර ටික ඕන. අපිට ෆිල්ටරයක් වගේ දෙයක් හම්බ වෙනවා නම් රැක හරි ගිහිල්ලා වතුර ටිකක් අරන් එන්න පුළුවන්. ප්‍රමාණයක් දුර ගිහිල්ලා ගෙනල්ලා වියදම් කරන්න විදියක් නැහැ. ලීටර් 50ක් 60ක් ගන්නකොට ලොකු මුදලක් අපිට යනවා. කේතල් වල බෝතල් වල හැම එකෙම කිවුල බැඳිලා. තේ එකක් හදලා ගත්තාම මිනිරම් පා වෙනවා වගේ පා වෙනවා. තේ ටික බොන්න බෑ. ඒ තරම් කිවුල වතුර ටිකක් තමයි තියෙන්නේ. මේ අපහසුතාවයට පිළියමක් සකස් කරලා දෙන්න කියලා ඔබතුමාලට අපි දැයත් එක් කරලා වැඳලා ඉල්ලා හිටිනවා. සභාධිකාරියෙන් එනවා. ඡන්දේ ගාට අත අදිනවා කියනවා. හෙට එනකොට රැස්වීම තියනකොට රැස්වීම තියනකොට අපි තේ හදලා දෙනවා, කන්න බොන දෙනවා, දීලා බෙරලා අරක දෙන්න කවර අදෙන් තුරු කිසිම දෙයක් දෙන්නේ. එයින් පස්සේ ගම් පැත්ත පාතර එන්නේ. ඉතින් ඒ වගේ දේශ මාස තමයි ඉන්නේ රටේ. ඒ මිනිස්සුන්ගෙන් අපිට සත පහක අදෙන් තුරු කිසි වැඩක් කියලා නැහැ. පාර හදලත් නැහැ. වතුර පිටරේ ගමට දීලත් නැහැ. දේශ මාස තමයි සත පහක වැඩක් නැහැ. වැඩක් කෙරිලම නැහැ. අපිට මේ වතුර පිටරේ කොයි මොහොත ලබා දෙන්නක අපි ඉල්ලීමක් කරන ගම වෙනින් පින් සිද්ධ වෙයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.